නුවර යාපනය A9 ප්‍රධාන මාර්ගයේ මාන්කුලම් සිට යාපනය දෙසට ඇති කිලෝමීටර් 10.3කින් වම් අත පැත්තෙනුත් පරන්තන් සිට නුවර දෙසට ඇති කිලෝමීටර් 18.5ක් දකුණු අත පැත්තෙනුත් තමයි කොකාවිල් රණවිරු ස්මාරකය පිහිටා තිබෙන්නේ. අපි අද බලමු ඇත්තටම එදා මෙම ස්ථානයේ සිදු වූ සිදුවීම කුමක්ද කියලා. Mukadeda utura dakuna yakarna pedahama sannivedana kulla me bhumiye pihita thibi. 1982 japan raje adharamata me pena kulunata ha samana podi kulunak eda me bhumiye sthapane karana uturai dakuna yakarna ekama sa pedahama sannivedana kulunama se. Eya 90 dasake dakwa divena. 1990 di mage ekakaya wana thumana sri lanka singha rajime antuwata eda me balapadese rajakarika Raja kari karna samaka meda deka luti damare kwase edas namasi asunami edias alaba angkadahai kede parma alaba hadara ara kote ke hidup nila daria eda deka luti dan salio kul ala dini nami mage eke kede tulate ya tulate mas samaka meda utala kulu palaku raja kari ene tama matru bumi nami mema kanda urada pemina mema rata kawatina meja tika sampata kulu mema sampek sel kuluna arak sakar geni me Bahara dura raja kari tidak memang tak senilai dari ada kami. Ewa kada pati si langka raja sama sakat cahaya itu yang ida LDD tas tawadin ke bala pedesen iwat teno. E iwat tima sama teman bima stani piti yuda muda kandur ida anu kan dia mawar pakta. Anu kan dia kami mawar ta kan nungwe kisi tu mitra yuda muda kandur akita langka pata pelat nanti buta kala bica tani bica yuda muda kandur ak pamana kima. Eda kitu ama di mana yuda hamda kan tuh tama kilometer dasya kemage dapur pasin tiara man kulan yuda hamda kan tuh sa kilometer dahar tak kemage uang pasin tiara alimam kada yuda hamda kan tuh pamana kima pasirna sa meter pera kena apu ahar pan sa me kan tuh repi di jalan tank kita kapu watur di kepamana eda me sebelum panas ada dena ada si mal eda edas nama si anu wa juli ada nama sa dahai leni dedi na tulel di tas tawa dingin sing me pedes eda Dewan tersakan kalap ya kau dapat. එදාම සටනට නොබියව මුහුණ දුන්න විරෝධාර නිලධාරියා සහ ඒ නාමකෝරලින්ගේ සටන්කාමි සෙබළුවති නිදා LTT තස්තවාදීන් 40කට වැඩි ප්‍රමාණයක් මේ භූමියේ ජීවිත අක්ෂර පත් වෙනවා. එදාම සෙබළුන්ගේ දැටි පෙති පෙරහර හමුවේ උතුරු තස්තවාදීන් එදා පලායන්නේ මගේ සෙබළුන් එදා කඳුරේ බොන්න තිබුණු ජල් ටැංකියට පරාවි පෙරහරල එය විනාශ කරනවා උදා පලායන්නේ. එදා 1992 මේ කඳුරේ සෙබළුන්ට බොන්න තිබුණු ජල ටැංකිය තමයි තාමත් මේ තියෙන රෙඩි උණ්ඩ බර ගන්නක් තියෙන තාමත් එදා තස්තවාදීන් විසින් පය කරපු ඒ වතුර ටැංකිය තමයි කඳුරේ. මගේ මේ කතාව අවසාන වන තෙක් එදා වතුර ගුරක්වත් බොන්නේ නැතුව මියගේ සෙබළු බලන්නයි මේ උදැසන ඔබලාගේ රණවිරුවන්ගේ භූමියට පැමිණි. පසු එදා සටනේදී මේ 58 දෙනාගෙන් 7 දෙනෙක් මිය ගොස් එදා 11 දෙනෙක් බරපතල විදියට තුවාල ඔන්න රෝහලකට ප්‍රතිකාර සඳහා කොළඹට රැගෙන යාමට විදියක් නැතුව එදා මම දක්ෂ නිලධාරියා මිනිහෙක් කල්ගෙන එදා මාගේ හමුදාව මේ කඳවුර එදා ආරක්ෂා කර ගැනීම සඳහා නොයෙකුත් ක්‍රම උපයෝගී කළා. ඒ උදාහරණ දහසක් ගැන වෙන්න දෙන්න. ඒ උත් එක් උදාහරණයක් වශයෙන් ගත්තොත් අපගේ මිත්‍ර හමුදාවක ගුවන් හමුදාවලව එදා මේ සෙබළුන්ට ආහාර වෙනවට තින්න ආහාරද වතුර වලට අයිස් කුට්ටිද අමතර පතුරන් දෙදා උදුබෝලේ සිට මේ භූමියට පොලින් පතිත කරනවා. ඒ පතිත කරත් එනොත් වැඩි වාසියක් තුනේ දැල්දී තස්තවාදින්ටයි. ඒ මොකද කියනවනේ එදා අක්කර තුනක වගේ කුඩා භූමි ප්‍රමාණයකට මෙම කඳවුර එදා එල්ටිඩි තස්තවාදින් විසින් සෑම තිබුණේ සෑම තිබුණ වඩලා තිබුණ නිසා. ඔබලා මේ පැමිණි A9 මාර්ගයේ සහ මේ ඇහැට පෙනෙන සියලුම භූමිය එදා වවුනිය අරින් උඩට එල්ටිඩි තස්තවාදින් සතුන. එදා අඩි 4000ක් පමණ උඩු ගුවනේ සිටේ දැමු තින්න ආහාර සහ ඒ අයිස් කුට්ටි සුලගේ වේගෙත් එක්ක ඒවත් එදා එදා පැවති කාලගුණික දේශගුණික පරිසරවද ඒවත් වෙන්නේ තස්තවාදී භූමියද එම නිසා ඒ වැඩි වාසියක් තුළ එදා තිබී තස්තවාදී කරයි එදා එම උත්සාහය අසාර්ථක බව දැනගත් මෙම නිලධාරියා මෙම කුළුණ ආධාරයෙන් එදා ඉහළ මූලස්ථානය අමතර එහිදී ඔවුන් උපදෙස් ලැබෙනවා ඔබ මෙතෙක් මේ රූපානිකෝල ආරක්ෂා කර ඇති ජීවිත බේරාගත් යම් තාස් සෙවලියක් දවුණු තරම් හැකි මේ කඳවුර ඇතර පලායන ලෙසට
එර්නේ විරෝධාර නිලධාරියා හදා එහෙල මූලස්ථාන පවසන්නේ මා මලත් මගේ මියගේ සාතුවල්ල කිසිදු සෙබලෙන්නේ කඳුරු භූමිය තුල තමා මානම් පලා නොයන බව එතෝ ජීවිත බේරා සිටි අනිකුත් සෙබලුන්ට දා පවසන වගේ මූලස්ථානෙන් අණ ලැබිලා තියෙනවා ඔබලා කැමති කෙනෙකුට ජීවිත බේරගෙන පලා යන්න පුළුවන් මේ කිසිම වරදක් නොවන බව එත් විරෝධාරයි සටන්කාමි සෙබලු වෙදා කිසිම කෙනෙක් මේ මියගේ සාතුවල්ලක් දා තම සහෝදර සෙබලු කඳුරු භූමිය දමා පලායන් එකතු වෙන්නේ මොකද ඒ තරමටම ශ්‍රී ලංකා යුද හමුදාව කියන්නේ මානුෂීයයි සංවේදී එඩිතරයි ඒත් මොන් කිසියක්වත් දැර සිටියේ නැහැ මොන්ගේ ඉරණම පස දින මෙසේ සනිටුහන් වුණ බවට මොකද 1990 ජූලි 11 වන දින එදා කිසිම හැලකොල්මක් නැතුව මම කඳවුර වට කරගෙන ඉන්න පුතස්තවාදී එදා මධ්‍යම රාත්‍රියේ උදා වෙනවා සමගම 600කට ආසන්න ප්‍රමාණයක් එදා එක බැරම මෙම කඳවුරට කඩාවා දිනවා මේ සෑම දිනම බරාදිත්ව දාගෙන එදා රාත්‍රියේ නම්ම නිලධාරියා එදා උගේ අවසානම වචන කළේ ඇටියට එහෙල මූලස්ථානය අමතා වූ මෙසේ ඉන්නවා එල්ටිඩි තස්තවාදී සෑමතිම කඳුරට පොකුරු පිටින් රංචු පිටින් කඩාවා දිනවා සෑහෙන බලකායක් උගේ කඳුරට කඩාවා දිනවා මෙලොවට කඳුරේ විශාල වශයෙන් බංකර පිටින් විනාශ කරලා තියෙන්නේ තව සුළු මොහොතකින් මොහොත කොමත් යටත් වෙනවා මොකද අපේ සීමිත බටපිරිසක් ඉදිරියට තියෙන එකේ භාගෙන් භාගයම දැන්ටම කඳුරේ මිය ගිහිල්ලා ඉතුරු අය බරපතල විදියට තුවාල ලබලා තියෙනවා පතුරුනුත් ඉතා සීමිත ප්‍රමාණයක් ඉතුරු වෙලා තියෙන්නේ ඒ නිසා අනිවාර්යයෙන්ම මොහොත තව සුළු මොහොතක් තුළ යටත් වෙනවා කියලා එල්ටිඩි තස්තවාදී කියන්නේ මේ ලෝහ හිටපු කිසිම හිත් පිට නැති රුදුරු මිලේච්ඡම තස්තවාදී සංවිධානයක් බැරි උන්ට යටත් වුණත් උන් යුද හමුදා සෙබළුන්ට විශේෂයෙන්ම දසවද දීලා මරන්නේ ඒ නිසා උන්ට යටත් වෙනවට වැඩිය හොඳයි ඔවුන් අපි දෙගොල්ලම එකට විනාශලා යන්න හැකි ඉක්මනින් වන් හමුදාට කියලා මේ කඳවුරට සාමයේ ප්‍රදේශයට දා ගෝලින් බෝම්බ දමා අපි දෙගොල්ලම එකට විනාශ කරන ලෙසට එදා ඒ අකාරණිකින් මේ වගේම නිලධාරියා එහෙල මූලස්ථානය එදා වැඩි ශ්‍රී ලංකා රජයේ ආරක්ෂක කල්සොල්ට එදා යෙරෙන කිසිදු විකල්පයක් නොතිබුණ නිසා උන් එදා තීරණය කරන මේ කඳවුරට ගෝලින් බෝම්බ දමා තම මිත්‍ර හමුදාවත් එක්ක මේ තස්තවාදී සියල්ල එදා එකට විනාශ කෙරේ ඒත් මේ කුරිරුම් බිලෙච්ච තස්තවාදී දා ඊට කලින් ඉක්මන් මොකද මේ ප්‍රදේශය කියන්නේ ධාරිය පාරක් තොටක් වත් නැති නොදිනු ගම්මානයක් බැවින් රූපාණි කොට සාමි කඳවුර එදා මේ කැලේ ඇතුලේ ජෙනරේටරයක් ආධාරයෙන් ක්‍රියාත්මක වුණ නිසා තම ජෙනරේටර අවසර තෙල් පවුසල සාමිතියෙන් කොට ගෙනල්ල තිබ්බ කඳවුරට එදා රාත්‍රියේ මේ කඳවුර අත්පත් කරගන්න අවස්ථාවේ එම තෙල් පවුසලේ කඳවුර භූමිය තුළ තියෙන දුරු තස්තවාදී දා රාත්‍රිය RPG බෝම්බ ප්‍රහාරයක් එල්ල කර අද මේ ඔබ මමත් මේ පය ගා සිටින මේ භූමිය දා එකම ගිනි ජාලාවක් බවට පත් වෙනවා එදා මම ගින්නට මාගේ මියගේ සෙබළුත් මාගේ තුවාලත් සෙබළුත් එදා ජීවිතුන් අතර සිටි සෙබළුත් 58 දිනකින් 55 දිනකින්ම ජීවිත එදා රාත්‍රියේ සම්පූර්ණයෙන්ම අල්ලු බවට පත් වෙලා මේ විශ්වය කරා එකතු කරගත්තා ඔබ ආදර දෙමාපියන්ට මා ආදර මාගේ යුද හමුදාට මොන්ගේ කිසිදු මලසිරුවක්වත් නිවෙස්වලට මොන්ගේ බාර දෙමන සාගත නැහැ තරම් මොන් එදා පිලිස්සී තිබු නිසා ඔවුන් එදාම ශ්‍රී ලංකාවේ අතුරුදහන් නාමාවලියට පමණක් ඉතිහාසගත එදා මියගිය මගේ ඒකකේ වන තුන්වන ශ්‍රී ලංකා සිංහල රජමේන්තේ කපිතාන් සාලිය බුල් අලදිරිය ඇතුළුව සෙබළු 45 දෙනෙක්ද දෙවන විජයපාල රජමේන්තේ සෙබළු 6 දෙනෙක්ද සේවා බලකාය එක්සෙබලෙස් වෛද්‍ය බලකාය එක්සෙබලෙස් සිවිල් වේදර මහතුන් දෙදෙනෙක් යනවා එදා කුමක් හෝ හේතුවක් මත පෙර පිනකට තුන් දෙනෙක් ජීවිතේ බේරා ගන්නවා ඔවුන් එදා පිලිස්සී තිබුණත් මේ කැලෙන් ගිහිල්ලා කියලා තුන් දෙනා තුන් පැත්තෙන් ගිහිල්ලා තිබ්බේ තුන් දෙනා තුන් දෙනා අස්නොවි තුන් දෙනාවත් දන්නේ නැහැ කවුද බේරුනේ කියලා කැලේ ගිනි ජාලා මැදින් එදා පලා යනවා දින 8කට පස්සේ මානුකුල නියුද හමුදා කඳුර සෑරෙන ඒට බාර අදකට ඔබ වැනි උගත් බුද්ධිමත් අයට මේ කතාව ඇසින්දු සාක්ෂියක් විදිහට පැවසීමට ඔවුන් තුන් දෙනා පමණයි ජීවිතුන් අතර සිටින්නේ ඔවුන් අදටත් විශ්වාස ගිහිල්ලා ජීවිතුන් අතර සිටිනවා පසව පුරා වසර 19ක් වැනි කාලයක් එල්ටීඩී තස්තවාදී දාමේ බල ප්‍රදේශයේ දාවුන්ගේ නිජ බිමක් බවට පත් කරනවා මෙම කුළුණ ආධාරයෙන් දාව කොටිමල විකාශනයේ බව වසර 19ක් යන කන්දියක් කරගන්න වසර 19කට පස්සේ අපගේ මානසික මෙහෙම ඇරවීම සමග 2057 වන සේනාංකයේ විසින් 2008 මේ ප්‍රදේශයේ බලෙන් නැවත අත්පත් කරගන්න ඒ අත්පත් කරගනිද්දී මෙම රටට වටිනා ජාතික සම්පතක් වන මෙම සම්පෙක්ෂණ කුළුණ එදා තස්තවාදී විසින් මුළුමනින්ම විනාශ කර පොළොට සමතලා කර කඳවුරට ගිනි දබවුන් එදා පලා යනවා ඊට පස්සේ හදපු කුළුණ තමයි මේ කුළුණ දැන් දකුණු ආසියාවේ තියෙන රැහන් රයිත උසම රූපාණි කුළුණ ලෙසට අදට විරුදාමිය ලබනවා ඒ පොළොව මට්ටමේ සිට අඩි 571කින් යුත් වෙනවා යාපැත්තේ තියෙන පොඩි කුළුණ ශ්‍රී ලංකා යුද හමුදාවේ හදවත බඳු සංඥා රජමේන්තු විසින් අදට පාලනය එදා පැවති ශ්‍රී ලංකා ත්‍රිවිද හමුදාවේ එදා අධිකාරීලත් නිලයක් ඇටියට සංහා සම්බන්ධ සමාජික කොට පිළිනැමෙන ඉහළම පිළිනැමීම වන
පරමවීර විභූෂණ පදක්වලින් එදා මෙම දක්ෂ නිලධාරියා ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ප්‍රථම නිලධාරියා වශයෙන් එදා පිළිගන්නවා. මේ වීරෝදාර නිලධාරියා සහ ඒ නාම පුරවලින් මේ සටන්කාමි සෙබළු 55 දෙනා එදා මේ රට මේ දැය බේරා ගැනීමට කැප කළ ඒ වීරක්‍රියාවේ සාරාංශයයි මා ඔබ වෙතට කෙටියෙන් ගෙනාවේ. මේ වීරුවන්ගේ කතා දැසීමට මේ රණවීරුවන්ගේ භූමියට පැමිණි ඔබලාට ස්තුතියි. අතිශය දුර්ලභ ගණ ඓතිහාසික ඡායාරූපයක්. ඔව් සර්, ටිකට් එක පිච්චිලා අසරත්යක් වගේ තෝගියන්නේ. මේ කොහොමද ටීඩිකෙන් වේරිලා කියන්නේ? ඔව්, මෙතනින් ඔක්කොම වෙලා ඉතින් අද ඔබ මම ජීවත්ව සිටින්නේ මෙම උදාර වීරෝදාර රණවිරුවන් දිවි හිමියෙන් රැකගත් මාතෘභූමියේ. ඔවුන් එදා ජීවිත පුදකර ඒ කළ මහා කැපකිරීම නැතිනම් අද ඔබ මම ජීවත්ව නොසිටින්න තිබුණි. ඉතින් අප ඔබෙන් ඉල්ලා සිටින්නේ යළිත් අපේ රටේ මෙවැනි ව්‍යසනයන්ට හේතුවන කිසිදු ක්‍රියාවක් සිදුවීමට ඉඩ නොදී සියලු ජාතීන් එකමුතුව සමගිව සහෝදරත්වෙන් වාසය කිරීමයි. සියලු ලක්වාසීන් සුවපත් වෙත්වා. යාපනයේ සංචාරයේ තවත් මෙවැනි වැදගත් වීඩියෝවකින් හමු වෙනතුරු අදට සමුගන්නවා. සියලු දෙනාටම සුබ දවසක්.